Been earlier gaha medure sadayak politics danna deshapalane nodanna etta දැන් මේ අරලියගහ මන්දිරය කියන්නේ පහුගේ කාලේ නිතර නිතර රැස් වීම තිබුව නිතර නිතර සාද තිබුව තැනක් ඒක නිසා මෙතන මේ අරලිය දන්සල කියලා නමක් කරනවා. ඔව්. දැන් ඉතින් මේ සාද පිළිබඳවත් දැන් බොහොම කතා කරුවාට දැන් මේ අරලිය දන්සල්ට ඇවිල්ලා දිගින් දිගටම කන්න දුන්නා අරවා මෑ කියලා චෝදනා ගණනාවක් තියෙනවා. ඔය අවුස්සේ අරලියගහ මන්දිරයේ ඊයේ පෙරේදා මේ අලුත් ආණ්ඩුවේ සාදෙකුත් තිබ්බා. මේ සාදේ පැවතුනේ අරලියගහ මන්දිරයේ අර රැස් වීම තියන්ඩ අර මේ සංවිධානය කළා වෙනම හදපු ශාලාවක්. ඔත මේ සාදෙන් පස්සේ දැන් අර චෝදනා කරලා තියෙන මේක දන්සල් දෙනවා කියලා. මේ සාදෙන් පස්සේ මේකටත් චෝදනාවක් එයි කියලා හිතා. මේක හැබැයි අපූර්ව විදිහට සංවිධානය කරලා තිබුණා. මොකද අගමැතිතුමාගේ සාක්කුවෙන් සල්ලි අනිත්. ඔත දැන් මේ UMP ගේ කට්ටිය මේක කල්තියම දැනගත්තු නිසා මෙන්න මෙහෙම ගැන සාකච්ඡා කළා. අද අපේ ගරු අග්‍රාමාත්‍යතුමා අපේ පක්ෂයේ නායකතුමා පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට පළාත් සභා මන්ත්‍රීවරුන්ට ආරාධනා කරලා තියෙනවා අද පොඩි සංග්‍රහයක් කරන්න අරලියගහ මන්දිරේ ඒ සියලු දෙනාම සහභාගී වෙනවා. නමුත් මේකේ වෙනසක් තියෙනවා. ඒකේ වෙනස තමයි ඒ සංග්‍රහ කටයුතු සඳහා සියලුම වියදම් දරන්නේ අග්‍රාමාත්‍යතුමාගේ පුද්ගලික වියදමේ. කිසිම තැනක අපි රාජ්‍ය මුදල් භාවිතා කරන්නේ නැහැ. අපි දන්නවා පහුගිය කාලේ අරලියගහ මන්දිරයේ දහස් ගණන් ගෙනල්ලා රජයේ මුදල් පාවිච්චි කරලා අමාත්‍යාංශවල මුදල් පාවිච්චි කරලා තමන්ගේ පක්ෂයේ අයටත් එක එක අයට පාටි දාපු ආකාරය අපි දැන් මේ කතාව මේගොල්ලෝ කල්තියම කියන්න හේතුනේ දැන් අර චෝදනාව නැවතත් එක්සත් ජාතික පක්ෂයට ඒ කියන කාරණාව නිසා දැන් මේ විදිහට මේක සංවිධානය වුණා එන්න කියලා තිබ්බේ අර වගේම මේ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් මේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් උරදුන්නු සංවිධායකවරුන්ටයි සිරිකොතේ නිලධාරී මණ්ඩලයටයි. ඔව් ඇමතිවරුත් මේ ඇවිල්ලා හිටියා. ඉතින් මෙතන හොඳ අවස්ථාවක් වුණා. මොකද අර ඇමතිවරුත් අලුත් ඇමතිවරුත් හම්බෙන්න මේකට කියන අවස්ථාවක් ආවනේ. හැබැයි පොඩි අවුලකුත් තිබුණා. ඔව්. පාටි එක තිබිය යුතු එක ගුණාංගයක් නැති වෙලා තිබ්බනේ. මොනවද නැති වුණා? දැන් මේකෙදී අර පාටි එක තියෙන්න ඕන දෙයක් නැහැ. මොකද අර පොඩි රත් වෙන ද්‍රව්‍ය නැතුව තමයි මේක තිබ්බේ. ඉතින් මේකත් හරි ප්‍රශ්නයක්.